මෙතන වෙලා තියෙන්නේ මේ කොහෙවත් පාරක් නැහැ. මෙතන නම් කිලෝමීටර් 2ක් මෙහෙට කිසිම ඉදිරිගිරීමක් නැහැ. මේ පාර මීටර් 10ක් එහාට කරන්න පුළුවන්. වෙලා තියෙන්නේ මෙතන නිලධාරීන්ට වැරද්දක් වුණා. ඒක දැන් දේශපාලඥයන්ගේ පිටින් දාලා එකක් කරනවා. අනිත් පැත්තෙන් සංවර්ධනයට බාධා කරනවා කියලා බොරු ප්‍රචාරයක් කරනවා. තනිකර නිලධාරීන් කරන මේ ලොකු බොරුවක් මෙතන තියෙන්නේ. ආයිබෝවන් මේ සිව්දෙස විමර්ශන ඇසයි. මීට වසර කිහිපයකට පෙර తాවකාලිකව වැඩ නවතා තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය ගම්පහ දාර්ලුව ප්‍රදේශයේ දුෂ්කර වගුරුවක තිබූ ගසක් නිසා දැඩි කතාබහකට ලක් වුණා. සමාජයේ ඇති වූ මේ දැඩි කතාබහ නිසාම සිව්දෙස විමර්ශන කණ්ඩායම මේ පිළිබඳව සොයා බැලීමට දාර්ලුව ප්‍රදේශයට පැමිණියා. නමින් කූඩියා ලෙස හැඳින්වෙන මේ ගස වටාඩි 8ක් පමණද උසින් අඩි 40ක් පමණද වෙනවා. දාර්ලුව දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිහිටීම ශාකයේ පිළිබඳව තවදුරටත් දැනගැනීමට ගම්පහ පරිසර ක්‍රියාකාරී සුරකිම ශ්‍රී ලංකා සංවිධානයේ සමාජිකයෙක් වන දිනේෂ් අරවින්ද මහතා සිව්දෙස විමර්ශන ඇස් සමගින් මෙසේ සම්බන්ධ වුණා. අපි ඉන්නේ ගම්පහ දාර්ලුව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ යෝජිත භූමියක. මේ තමයි අපි කෘත්‍යයෙන් තියෙන්නේ කුඩියාසල්නිකා කියන එහෙම නැත්නම් පණුකරඳ කියන ශාකය. මේක රතු දත්ත වර්තාවන්ට සහ ශාක තත්ත්වට අනුව තියෙන්නේ වඳවිගිය ශාකයක් විදිහට තියෙන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි පාරිසරික ඇගයීම් වර්තාව කරන විට හිමේෂ් දිල්රුවන් ජයසිංහ සහ ඒ කණ්ඩායමට මේ ගහ හමු වෙනවා. ඉතින් ඒ සියලු ආයතන වලට රජ රාජ්‍ය ආයතන වලට සම්බන්ධිකන වෙලා තමයි ඒක සහ ඊට පස්සේ එතනින් දැනුවත් කිරීමක් කරනවා. මුලදී තිබුණේ මාර්ගය මෙතනින් යම් කිසි වෙනස් කිරීමක් කරලා ඉදිරි කරන්න. නමුත් ඒක අපිට හිතෙන්නේ නිසි සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් අන්තිම පාරේ වැඩ කටයුතු, ඒ කියන්නේ කඩවුත මිරිගම කොටසේ වැඩ කටයුතු ආරම්භ වෙන අදියර වෙනකම්ම මන්දගාමී විදිහට ගිහිල්ලා තිබුණේ. ඉතින් සමාජ මාධ්‍ය වලින් විශේෂයෙන් පරිසර වේදීන් සහ ගම්පහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැඩි විරෝධතාවය නිසාම මේක හා ඉවත් කිරීම මෙතනින් වැළකුණා. මුලින්ම කියන්න ඕනේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තිබුණේ මේ ගස නුතුරාජවෙලට ප්‍රදේශයට අරන් ගිහලා පරිබාහිර සංරක්ෂණයක් කරන්න. නමුත් ප්‍රවීණයන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවගේ අදහස් කියන්නේ මෙතන මේ ස්ථානීය සංරක්ෂණයක් කිරීම තමයි මේකට යෝග්‍ය. මෙතන මේ තෙත්බිම් පරිසර පද්ධතියක තමයි මේ ගහ තියෙන්නේ. ඉතින් ස්ථානීය සංරක්ෂණයක් කිරීම තමයි යෝග්‍ය කියලා තමයි කියන්නේ. ඇත්තරම මේ ගහගෙන ගොඩක් දැන් තොරතුරු ජනතාවට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් දැන් මේ ගහ ආරක්ෂා කිරීමේදී ප්‍රධාන වශයෙන් රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත් වීම අවශ්‍යයි. අතර මෙතන ලොකු මුදල් ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ මං හිතන්නේ කෝටි 80ක විතර ගැටලුවක්. මේක නිලධාරීගේ අත්වැරදීමක් මත වෙච්ච ගැටලුවක්. නමුත් මේ අත්වැරදීම මවුන් දැන් සංවර්ධනය හා දේශපාලඥයන්ගේ පිටින් යවලා තියෙනවා. නමුත් ඇත්තරම මෙතන වෙලා තියෙන්නේ මේ කොහෙවත් පාරක් නැහැ. මෙතන නම් කිලෝමීටර් 2ක් මෙහෙට කිසිම ඉදිරිගිරීමක් නැහැ. මේ පාර මීටර් 10ක් එහාට කරන්න පුළුවන්. වෙලා තියෙන්නේ මෙතන නිලධාරීන්ට වැරද්දක් වුණා. ඒක දැන් දේශපාලඥයන්ගේ පිටින් දාලා එකක් කරනවා. අනිත් පැත්තෙන් සංවර්ධනයට බාධා කරනවා කියලා බොරු ප්‍රචාරයක් කරනවා. තනිකර නිලධාරීන් කරන මේ ලොකු බොරුවක් මෙතන තියෙන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ අපි ඉන්ටර්නෙට් එකේ බැලුවා රාජ්‍ය රෝහණ සංවිධානයේ පරිසරය සම්බන්ධව රෙජිස්ටර් වෙලා තිනවා 40කට වැඩිය. මවුන්ට ජිනීවා වලින් යුරෝපියන් යුනියන් එකෙන් විවිධ රටවල් වලින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් එනවා. සමහර වෙලාවට මොහුන් ඇඩ්‍රස් එකකට විතරයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. මේ මුදල් අරගෙන මොහු වාහනවල යනවා, හොටෙල් වල යනවා, පිටරට සවාරි යනවා. නමුත් මේ ගහ බලන්න ඇත්තටම ආවේ ලංකාවේ සංවිධාන 3කට 4කට වැඩිය ක්‍රියාකාරීකව සම්බන්ධ වෙලා නැහැ. එතකොට අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ හොරට සල්ලි ගන්න, පිටරටවල සල්ලි ගන්න ආයතන ගැන යම්කිසි පරීක්ෂණයක් කරන්න. මොකද මොහු මේ සල්ලි අරගෙන මේ වගේ විශාල සමාජ අවධානයකට යොමු වෙච්ච ප්‍රශ්නයකටවත් මැදිහත් වෙන්නේ නැතුව ඔවුන්ගේ account වලට විතර මුදල් ගන්නවා නම් මේ මේ රටේ ප්‍රශ්න විකුණලා පිටරටවල් වලට, එතකොට අපේ රට ලොකු අර්බුදයකට යන්නේ. ඇත්තරම මේකට ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩුවක් දැම්මා නම් මේකට ලක්ෂ 5ක් විතර යනවා. ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩුවක් දාන්න මේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙනවා. නමුත් සංවිධාන දෙකක් විතරක් ඒ ගැන උනන්දු වෙනවා. අනිත් සංවිධාන ඔක්කොම
මේ අර සංවිධානයේ දෙක යටතට වෙලා බොරුවක් කරනවා. මෙතන ප්‍රධාන ප්‍රශ්නේ අපේ රට විකුණනවා පිටරටවල් වලට NGO වලට සල්ලි අරගෙන ඒ සල්ලි ටික පොකට් එකේ දාගෙන බොරුවට මාධ්‍ය සම්දර්ශනයක් කරලා හැමදේම විසඳගෙන මේ මේ ප්‍රශ්න අපේ පිටින් යවනවා. මේ ජනතාව තමයි දැන් මේ ප්‍රශ්න වලට ආණ්ඩුවට මැදිහත් වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නැහැ. මේකට ලෝකේ සංවිධාන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර සංවිධාන වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය. මම චෝදනා කරනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික අරමුදල පවා බොරුවක් කරන්න කියලා. මොකද ඔවුන්ගේ ක්‍රමවේදයක් තියෙනවා මේ වගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන. ඔවුන් කිසිම දෙයකට පැමිණියුන්නේ නැහැ. එතකොට ඔවුන් කිසිම දෙයකට මැදිහත් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් ගිය පාර කොරෝනා ප්‍රශ්නේදී ලෝක සංගමයේ සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරා වගේ මේ ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම මේ වගකීමේ කොටසක් මේ වගේ විශාල ප්‍රශ්නයක ලෝක පරිසර සංවිධාන වලට යනවා. ඒ නිසා කරුණා කළා මං ජනතාවෙන් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර සංවිධාන වල මැදිහත් වීම අපිට මේ සඳහා අත්‍යවශ්‍යයි. මෙතන ලක්ෂ කෝටි 80ක අනුරූප ගැටලුවක් තියෙනවා. निष्पादित अंक 1 power tools